ආණ්ඩුව මාධ්‍යවල ජනතාව ඉදිරිපිට විහිළු සපයමින් ඉන්නවා. විශේෂම අපි දැක්ක වැනි විහිළු කිහිපයක් දැක්ක එකක් පොලිස් මූලස්ථානයේ තිබුණු ඒ සම්මන්ත්‍රණයේදී රනිල් රාජපක්ෂ ඇවිල්ලා කියනවා මේ අරගලයේ පටන් ගත්තේ සාමකාමීවලු විශේෂම අප්‍රේල් කාලේ ඊට පස්සේ ජූනි වලින් පස්සේ මේ අරගලයේ මර්ධනයට ගියාලු. මේ තමයි රාජපක්ෂයේ අවසරය මත රනිල් වික්‍රමසිංහ කියන පජාත ජනාධිපති සුදාත නෙමෙයි පජාත ජනාධිපතිවරයා හදන ආඛ්‍යානය කතන්දරය රයිට් එයා එක පැත්තක බෙදනවා සාමගාමී අරගලය සහ ප්‍රචණ්ඩ අරගලය කියලා දෙක. අපි අහනවා සාමගාමී අරගලය නම් ඔබ කියන්නේ ඒ අරගලය පටන් ගත්තේ යුක්ති සහගත ඉල්ලීමක් පිටිපස්සේ. ඒ ජනතාව සාමගාමී අරගලය පෙන්වන්න ආවේ එයාගේ නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එකක් පෙන්වන්න නෙමෙයි. ඒකම අර කුණු වටේ කතාව රඟ දක්වන්න නෙමෙයි. අරගල කරුවන් සාමගාමී අරගලය පටන් ගත්තේ. ඒක පිටිපස්සේ තිබ්බා ජනතාවගේ අතෘප්තිය, වේදනාව, කලකිරීම සහ ඒ නිසාම ඇතිවෙච්ච ආවේග. එතකොට මේ ප්‍රචණ්ඩ සහ සාමකාමී කියලා රනිල් රාජපක්ෂ මේක බෙදලා මේ උත්සාහ කරන්නේ මතර ජනතාවට පැහැදිලි මේ දවන්ත මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. ඒකම වහනවා පාර්ලිමේන්තුව ගාව පාර්ලිමේන්තු අත්පත් කරගන්න ආපු මේ විරෝධතාවයේ ඉඳලා ඒ සියලු විරෝධතාවයන්ට මේ පාර්ලිමේන්තු කැන්ටිමෙන් හැම රන්දෙන තේ අරන්දෙන්නද කියන්නේ කියලා. මේකෙන් එයා නිශ්චිතව කියනවා මම මේ කරන්නේ මර්ධනය කියන එක. ඒකම අපි දැක්ක වජිර අබේවර්ධන කියන අර මුහුදු මංකොල්ලකාරයෙක්ගෙන් ආධාර උපකාර ලබන රනිල් වගේම ජනවරපත් නැති සේල් වෙච්ච ඒ ඊනියා ජනතා නියෝජිතයා නැත්නම් ජනතා දූෂිතයා ජනතා ද්‍රෝහියා කියනවා මේ ලෝකේ ඉන්න බලසම්පන්නම ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහලු ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලන්නලු. මතන ජනතාව මේ තරම් හැල්ලුවට ජනතාව මේ තරම් කිච කිරීමට ලක් කරන්නේ ඇයි කියන මේ සරදමට එරෙහිව මම හිතන්නේ ජනතාව වීදි බහින්න ඕනේ. මේ වගේ කතා වලට කිනායන්ට කටින් නෙමෙයි. ඒ නිසා මේ රටේ ඉන්න මේ ලෝකෙ විතරක් නෙමෙයි මම හිතන්නේ මේ සත්කලයේ ඉන්න දුර්වලම කවටම පජාතම ජනාධිපතිවරයෙක් පත් කරගෙන රාජපක්ෂ උත්සාහ කරනවා තමන්ගේ ඊළඟ ගේම් එක ගහන්න. ඒ නිසා අපි කියනවා මේ ජනතා අරගලයේ එක් අදියරක් ඉවර වෙලා තියෙන්නේ. මේ ඊළඟ අදියර මේ ජනතාව පටන් ගන්න තැන මම හිතනවා අපිට හිතා ගන්නත් බැරි වෙයි. ඒ අරගලයේ හිටපු ඒ ජනතා අරගලයේ නියෝජිතත්වය තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අර පහබැංකු අධිපති කිව්වා වගේ ඉදිරියට මේ එන ආර්ථික දේශපාලන සුළි කුණාටුවෙන් ජනතාව පහළ පාන්තික ජනයා වීදි බහිනකොට ඒ වීදි බහින එකේ ලේ වගිරීමකින් තමයි ඉදිරි අලගරේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි කියනවා සෙල්ලම් නටන්න එපා. ප්‍රචණ්ඩත්වයේ ගෙනාවේ උඹලා උඹලා තමයි මයි නමය ඒ සාහසික ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරලා මේ අරගලේ සාධාරණ යුක්ති සහගත හඬ යටපත් කරන්න ඒ කුප්පවලේ කලේ. ඒ නිසා අනිත් පැත්තෙන් අපි කියනවා මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ජනතාවට අයිති දේ නැවත අත්පත් කරගන්න මේ සියලුම බලය ලැබිලා තියෙන ජනතාවගේ පාර්ලිමේන්තුව වේවා පාර්ලිමේන්තු ජනාධිපති මන්දිරය වේවා අග්‍රාමාත්‍ය කාර්යාලය වේවා අගමැති නිල නිවස වේවා මේ සියල්ල ජනතාව නියෝජනය කරන්නේ නැත්තම් ජනතාව නියෝජනය කරන පාලකයන් නොවන ජනතාව පීඩනයට පත් කරන පාලකයෝ නම් ඒවා ඉන්නේ. ඒවා අත්කරගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ නිසා එවැනි මර්ධනයන් ගෙනල්ලා අපි කියනවා උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ රනිල් රාජපක්ෂ විතරක් නෙමෙයි ඒ රනිල් රාජපක්ෂේ කටුකන ටිරා නල සිඳලා ඒකම දේශ බන්දුල ඉතලා කමල් ගුණරත්නලා ඉතලා මේ හදලා තියෙන විශේෂ ඒකක කියන ත්‍රස්තවාදී කල්ලි ජනතාව මතර මර්ධනය කියන කල්ලි අරගලය තුල ආයුධ තිබ්බේ නැහැ. අරගලේ ප්‍රජාතන්ත්‍රය කියලා නැහැ. ගල් මුගුරෙක්වත් අරගල කරුව ගාව තිබ්බේ නැහැ. ආයුධ තියෙන උඹල ගාව ආයුධ වල බලය පෙන්නන්න උඹලා. ඒ නිසා ත්‍රස්තවාදී වැඩ කරන්න උඹලා පීඩනය කියන උඹලා පීඩකේ උඹලා. ඒ නිසා ඒ සෙල්ලම් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මහජන අවකාශයට දාන්න එපා. අපි අරගල කළේ ජනතාව අරගල කළේ මහජන අවකාශේ. ඒකම අතන ගොඩ අරගෙන තියෙන අන්තර්විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ඇතුළු ඒ ශිෂ්‍ය සහෝදරවරුන්ට අතන ගොඩ අරගෙන තියෙනවා ත්‍රස්තවාදී බලකී පළතිය අරදී. අපි කියනවා මේ මර්ධන නඩපල තකුලා ගන්න
ඒ වෙනුවෙන් ඉදිරියට හඬනගෙන මර්ධන ඇතිකරන්න නෙමෙයි මේ ජනතාවට සහන දෙන වැඩපිළිවෙලකුත් අවශ්‍යයි මේ ආණ්ඩුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වේදිකාවෙන් බහලා යන වේදිකාවෙන් බහලා යවන දිලේ වැඩි ආදක නෙමෙයි ඒ නිසා අපි අරගල ඉදිරියට යනවා අරගලට